Ehipassiko. Ehipassiko. Enna. Dharmaya dakinna. Namo tassa bhagavato arahato sammasambuddhassa. වාසනාවන්ත පින්වතුනි දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්න කීපයක් ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ලෝකේ කවුරුත් ජරාවටපත් වෙනවනේ ජරාවටපත් වෙනවා කියන්නේ වයසට යනවා මටත් එකයි ඔබටත් එකයි ඒක නතර කරන්න බෑ මේ වයසට යන කෙනෙක් ඇති කර ගන්න ඕන මොනවා හරි ගුණයක් තියෙනවද ගුණ අතර මොකද්ද ඇති කර ගන්න ඕන ගුණය ඒ වගේම මේ වයසට යන කෙනෙක් පිහිටන්න ඕන මොකේද ඒ කියන්නේ මොන තැනකද හිත පිහිටුවා ගන්න ඕන මේ ජරාවට පත්වන පුද්ගලයෝ අතරේ මොකද්ද මිනිසා තුල නැත්තම් නරයින් තුල ඇති කරගන්න ඕන උතුම්ම දේ මණික රත්නය මොකද්ද ඒ වගේම පුද්ගලයින් තුල හොරුන්ට පැහැරගන්න බැරි ඇති කරගත යුතු දේ කුමක්ද හොරුන්ගෙන් ආරක්ෂා වෙන්න වෙන විදියේ මොකද්ද තියෙන්නේ ඔන්න ඔහොම ප්‍රශ්න හතරක් ඇහුවා දෙවියෙක් ඇවිල්ලා මේ දෙවියන්ට බුදුහාමුදුර උත්තරයක් දෙනවා මොකද්ද උත්තරේ ජරාවට පත්වෙන කෙනෙක් ඇති කරගන්න ඕන දේ තමයි සිල්වත් බව ඒ වගේම ජරාවට පත්වෙන කෙනෙක් ඒ කියන්නේ අපි ඇති කරගන්න ඕන මේ කියන්නේ පිහිටන්න ඕන කෙනෙක් සමාධිය කෙනෙක් පිහිටන්න ඕන සමාධිය නැත්තම් ඒකාග්‍රතාවයේ සිත කෙනෙක් තුල ඇති කරගන්න ඕන රත්නය තමයි මිනිස් මනසේ ඇති කරගන්නා ප්‍රඥාව හොරුන්ට ගන්න බැරි දේ තමයි පින් ඔන්න බුදුහාමුදුරු උත්තරයක් දුන්නා මොකද්ද දෙවියෙක් ඇවිල්ලා ප්‍රශ්න හතරක් ඇහුවාම ප්‍රශ්න හතරට උත්තර හතරක් බුදුහාමුදුරුවෝ දෙනවා කෙනෙක් ඇති කරගන්න ඕන දේ මොකද්ද සීලය අනිත් ඇති කරගන්නේව ඔක්කොටම මොකද වෙන්නේ භෞතිකව ඒවා පින්නතුනි අනිවාර්යයෙන්ම එකතු කරන ඒවා නැති වී යන සුළුයි. මොකක්ද ඒ නැති වී යනවා කියලා කියන්නේ. දැන් බලන්න අපි තුල තියෙනෝනේ විවිධ හැකියා. දැන් අපිට පුළුවන් ශරීර ශක්තිය ඇති කාලේ හොඳට කෑම කන්න. ශරීර ශක්තිය ඇති කාලේ හොඳට ඇඳුම් ටික ඇඳ ගන්න. ශරීර ශක්තිය ඇති කාලේ අපිට පුළුවන් කෑම ටික උයා පිහා ගන්න. ශරීර ශක්තිය ඇති කාලේ අපිට පුළුවන් ගෙදර තියෙන දේවල් අස්පරස් කරලා පිරිසිදු කරන්න. ජරාවට වයසට යනකොට අපිට මොකද වෙන්නේ? කෑම ගන්න ප්‍රමාණය තරුණ කාලේ කෑව වගේ වයසට යනකොට කන්න බෑ.
ඔන්න බලන්න ජරාවට පත් වෙනකොට වයසට යනකොට වෙන දේ අනිවාර්යයෙන්ම ඕනෑම කෙනෙකුට වෙන දෙයක් මේ. ඊට පස්සේ වෙන්නේ කෑම මුඛයට දාලා හපලා කෑව අපි ඕනම හයිය දෙයක් කෑව අපි මොකද වෙන්නේ වයස්ගත වෙනකොට හයිය දේවල් කන්න බෑ. සාමාන්‍ය හයිය දේවල් උනත් කන්න අමාරුයි. හපන්න බෑ. දත් තියෙන ඒවත් හයිය නෑ. අනිත් ඒව හැලිලා ගිහිල්ලා. කන ප්‍රමාණයක් තෙන්නෙන් අඩු වෙනවා. මේක තමයි ස්වභාවය. කන ප්‍රමාණයක් තෙන්නෙන් අඩු වෙනවා. එහෙනම් බලන්න පින්නතුනි ලෝකයේ මේ ජරාවට අපිපත් වෙනකොට වෙන දේ. දැන් අපි තරුණ කාලේ වැඩිහිටි කාලේ අපිට පුළුවන් උයන්න පිහන්න. දැන් හිතන්නකෝ ඔබට උයන්න පුළුවන්. වයස් යනකොට මේ උයන්න පුළුවන් හැකියාව වැඩි වෙනවද අඩු වෙනවද? කන්න පුළුවන් ප්‍රමාණය අඩු වුණා වගේ උයන්න පුළුවන් හැකියාව තමන්ගේ හිතේ තිබුණට ඒව කළාට වයස්ගත වෙනකොට ඒවට වාරු නැති තත්ත්වයට පත් වෙනවා. තේ එකක් හදාගන්න බැරි වෙනවා. දැන් ඒව හැකියාවල් වැඩි වෙලා නැහැ. එන්නෙන් අඩු වෙලා තියෙනවා. ඊළඟට බලන්න ඇඳුම් අඳින්න අනිත් අයට අන්දවන්න තමන්ගේ දරු මල්ලන්ට අන්දවන්න හැකියාව තිබුණා. වයස්ගත වෙනකොට මොකද වෙන්නේ පින්නතුනේ? අන්නේ තත්ත්වය අපෙන් ගිලිහිලා යනවා. දැන් ඔබට ඇඳුමක් අඳින්න අත නමන්න අත උස්සන්න මේව කරන්න බැරි වෙනවා. නැගිටලා එහෙම ඒ දවස්වල දුවල පැනල ගිය අය ජරාවට පත් වෙනකොට වයසට යනකොට දැන් බෑ. දැන් අඩුගානේ මූණකට හොදගන්න තනියෙන් බෑ. කවුරු හරි හොදන්න ඕන. නාන්න තනියෙන් බෑ. කවුරු හරි නාවන්න ඕන. රෙදි ටික හොදගන්න තනියෙන් බෑ. ඒව කවුරු හරි හොදලා දෙන්න ඕන. ඊළඟට කෑම හපල කන්න බෑ. දියර සුප් වගේ දේවල් අපට දෙන්න ඕන. ළඟ කවුරු හරි කරන්නම වෙනවා. වැසිකිළියට යන්න බෑ. එක්කරගෙන යන්න ඕන. වාරු නෑ. ඇවිදින්න බෑ. බලන්න වයසත් එක්ක වෙන දේ. ඒ නිසා අනිත් එකතු කරන හැම දෙයක්ම කළ හැම දෙයක්ම එන්න එන්න හැකියාව නැති වෙලා යනවා. හැබැයි පින්නතුනි අපි ඇති කරගත්තොත් සීලය මේ සිල්වත් බව කියන එක කවදාවත් කොච්චර වයවුරුදුනත් නැති වෙන්නේ නැහැ. හැබැයි මේක සීලය ආරක්ෂා කරන සීලය සමාදන් වෙන සීල් කඩන්න නැතුව රැකීම කියන එක තමයි මෙතන මේ බලාපොරොත්තු වෙන්නේ. එහෙම නැත්තම් පින්නතුනි මේ සීලය කඩ වෙන්න දෙයක් නැතුව රැකුණාට වැඩක් නැහැ. එන් සීලය තියෙනවා ඒක කඩ වෙන්න විදියක් නැහැ. එහෙම කඩ වෙන්න විදියක් නැහැ. දැන් මම වයෝවෘද්ධයි. ප්‍රාණඝාත කරන්න බෑ. හොරකම් කරන්න බෑ. කාමී වරදවා ඇසිරෙන්න බෑ. නේ මත් වතුර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න බෑ. දැන් වයෝවෘද්ධයි. ඒ නිසා රැකෙන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ. මේක ආරක්ෂා කරන රකින්න කියන අර්ථයයි මෙතන කතා කරන්නේ අපි. එතකොට එතන රකින්න සීලයක් ගැන තියෙනකොට මේ රැක්ක මේ ආරක්ෂා කර සිල්වත් බව වයෝ වෘද්ධ වුණත් සීලයට හානියක් නැහැ. අන්න බලන්න බුදුහාමුදුරුව පැහැදිලි කරන දේ. අනිත් එකතු කරන සේරම අනිත් කරන සියලු හැකියා එන්න එන්න අඩු වෙනවා. සිල්වත් බව ආරක්ෂා කරන සිල්වත් බව එන්න එන්න වැඩි වෙනවා. පින්නතුනි මේ සීලය රකින්න ඕන සමාධියට පාදක වෙන්න.
සමාධියට පසුබිම හැදෙන්න ඕන සිල්වත් බව. එහෙම නැත්තම් වැඩක් නැහැ. එතකොට සීලය සමාධියට පසුබිම් වෙන්න නම් පින්නතුනි දැන් සීලය ගත්තහම තියෙනවා සතර සංවර සීලයක්. සීලය කොටස් හතරකට බෙදෙනවා. මේ සතර සංවර සීලය මොකද්ද? ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍යය සම්නිස්රිත සීලය. දැන් මේවා අර දෙවියන්ට දේශනා කරන්නේ. මේවා භික්ෂූන්ට දේශනා කරන්නේ. හැබැයි පින්නතුනි මෙයින් ගිහි ඔබට ඔබේ විදියට මේවා සකස් කරලා ගන්න පුළුවන්. දැන් පළවෙනි එක තමයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියන්නේ දැන් උසස්ම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය තමයි උපසපන් භික්ෂුවක් ආරක්ෂා කරන සීලය. හැබැයි ඔබ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ නිතිපන්සිල්, පොහොයාට සීල්, ආජීවෂ්ටමක සීලය, දස සීලය, මෙන්න මේවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට අයිති වෙන්නේ. එහෙනම් ඔබ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයේ ඉන්න ගමන් එය අංග සම්පූර්ණ සීලයක් වෙන්න නම් ඒ සීලය සමාධියට පාදක වෙන්න නම් ඔබ ස්ථිරවම ප්‍රාතිමෝක්ෂ සංවර සීලය පමණක් ආරක්ෂා කළාට ඇද්ද සම්පූර්ණ වෙනවද? නැහැ. එහෙනම් අන්න අර ඊට පසුව ප්‍රකාශ කළ ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍යය සම්නිස්සිත සීලය කියන මේ සිල් කොටස් තුනත් රැකිය යුතුයි ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පූර්ණ වෙන්න නම්. ඒකයි පින්නතුනේ. ඇයි එහෙම කියන්නේ? අපි හිතමු අන්සතු දෙයක් කොරහිතින් ගැනීම අදත්තා දාණය. එතකොට අදත්තා දාණයෙන් වෙන් වුණහම අපි සිල් පදයක් රැක්කා. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ඒ වුණාට දැන් කෙනෙකුට මේ සිල්පද සමාදන් වෙලා තිබුණත් යම් දෙයක් තියෙනවා කෙනෙක් ළඟ, ඒකට ලොකු තණ්හාවක් ආශාවක් ඇති වුණා. ඒක දැන් ගන්නමයි හිත. හොරෙන් ගන්නමයි හිත. හොරෙන් ගන්න හිත පහළ වෙලා ඒක ගන්න අතිනුත් ඇල්ලුවා. අතිනුත් අල්ලලා මතක් වුණා මම මේ අහවල් සිල්පදය ආරක්ෂා කර කර නේද ඉන්නේ. දැන් මේක ගත්තොත් එහෙම ඒ සිල්පදය කඩ වෙනවා නේද කියලා අර අතිනුත් හොරෙන් ගන්න අතිනුත් ඇල්ලු දේ නෑ නෑ මං ගන්නේ නෑ කියලා අත ගත්තා අපහු. දැන් හොරකම් කළේ නෑ. හැබැයි චේතනාව ඇති වුණාද නැද්ද? ඇති. ගන්න කයත් ක්‍රියාත්මක වුණාද? ඔව්. කලේ නැති එක ඇත්ත. ආන්න ඒ නිසයි කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට සෙසු සිල්පද තුනක් ඕනේ කියලා. මොන සිල්පද තුනද? ඉන්ද්‍රිය සංවරය, ආජීව පාරිශුද්ධි, ප්‍රත්‍ය සම්නිස්සිත. දැන් අර අන්සතු දේ සොරසිතින් ගන්න හිතුනේ ඒ සඳහා ළඟටම ගිහිල්ලා අතින් ඇල්ලුවේ අපි තුල ඉන්ද්‍රිය සංවරයක් තිබුණේ නැති නිසා. එහෙනම් ඉන්ද්‍රිය සංවර සීලය කියලා එකක් තියෙනවා. එතකොට ඉඳුරන් මොනවද? ඉඳුරන් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස.
දැන් මේ ඉන්ද්‍රන් සංවර නම් ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය තිබුණා නම් අරම හොර හිතක් පහළ වෙන්නේ නැහැ පහළ වෙලා අත ඒ ළඟට ගෙනියන්නේ නැහැ පහළ වෙන්න හදනකොටම ඉන්ද්‍රිය සංවර සීලෙන් ඒක වළක්වනවා අන්න ඒකයි ඉන්ද්‍රිය සංවර සීලයක් අවශ්‍යයි කියුවේ ඒ නිසා පින්නතුනි ඔය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය ඉන්ද්‍රිය සංවර සීලයත් එක්ක එකතු වුණාම අන්න එතන අංග සම්පූර්ණ සිල්වත් භාවයක් ගොඩනැගෙනවා. දැන් බලන්න පන්සිල් සමාදන් වෙන කෙනෙක් පොහොය දාට අෂ්ටාංග සීලය සමාදන් වෙනවා. එතකොට අෂ්ටාංග සීලය සමාදන් වූ කෙනා නියම විදියට ඒ සිල්පද ආරක්ෂා කරන්න ඕන මාසෙකට එක දවසයිනේ. ඒ කාලේ පොය හතරටම සිල් ගත්තා. අද එක දවසක් සිල් ගන්නවා. එතකොට මේ සිල් ගන්න දවසේ පොරොන්දුවක් වෙනවා. අද දවසේ මම මේ සිල්පද අට ආරක්ෂා කරනවා කියලා. එතකොට අද දවස කියලා කියන්නේ අද උදේ 6 ඉඳලා හෙට 5 වෙනතුරු පැය 24ක කාලයක් වෙන්න ඕන. නැත්නම් අංග සම්පූර්ණ සීලයක් වෙන්නේ නැහැ එතන. ඇයි පින්නතුනි මාසෙකට එක දවසයිනේ. එක වරුවක් නෙවෙයි එක දවසක්. ඒ නිසා එක දවසක් සීලය ආරක්ෂා කරන තැනට එන්න ඕන. දැන් එදාට කෙනෙක් උතුරු සළුවක් පළඳිනෝනේ. ඇයි උතුරු සළුවක් පළඳින්නේ? පින්වතුනි උතුරු සළුව පළඳින්නේ අපි දැන් භික්ෂූන් වහන්සේ කෙනෙක් සිවුර පොරවනවා. භික්ෂුණියක් සිවුර පොරවනවා. මහරහතන් වහන්සේ කෙනෙක් මහා රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් සිවුර පොරවනවා. අන්නේ පොරවන සිවුර සංකේතවත් කිරීමක් වශයෙන් තමයි අපි පොය දවසට, ඒ කියන්නේ ඔබ පොය දවසට උතුරු සළුවක් පළඳින්නේ. එහෙනම් ඔබ ඉන්න ඕන කවුරු ඉන්න ඕන විදියටද? එදා දවසේ ආවට ගියාට කටයුතු කරන්න බෑ. පොය දවසට, සිල් ගන්න දවසට ඔබ මෙනෙහි කරගන්න ඕන මම අද මගේ කාලය ගත කරන්නේ පෙර අතීතයේ වැඩ සිටිය රහත් උතුමෙක් රහත් උත්තමාවියක් භික්ෂුණියක් භික්ෂුවක් කටයුතු කළ ආකාරයටයි. එතකොට ඒ විදියට තමයි මගේ අද ජීවිතය ගත වෙන්නේ. ඇයි මාසෙකට එක දවසයි. ඒ නිසා මේ දවස අතිශය වැදගත්. ඒ නිසා පින්නතුනි මේ දවසේ කාලය ගත කරද්දී ගොඩක් හිතන්න ඕන. දැන් පන්සිල් වලට තව කරුණු කීපයක් එකතු වුණා. මොනවද එකතු වුනේ? කාමේසු මිච්ඡාචාරා වෙනුවට අබ්‍රහ්මචර්යා වේරමණී ආවා. ඔන්න බලන්න. ඊළඟට ආවා විකාල භෝජන අවේලාවේ කෑම කන්නේ නැහැ. ඊළඟට නැටුම් ගැයුම් උසුළු විසුළු දැකීම් කරන්නේ නැහැ. මහ අසුන් උස් අසුන් වල ඉඳගන්නේ නැහැ. දැන් අර පන්සිල් වල ඉඳලා අෂ්ටාංග සීලයට තව හතරක් එකතු වුණා. තව සිල්පද හතරක් එකතු වුණා. ඒ නිසා දැන් වෙනදා කාමයේ හැසිරෙන්න නිවැරදිව තම බිරිඳ තම ස්වාමියා සමග පුළුවන්. නමුත් මාසයකට එක දවසක් අන්න එයින් වෙන් වෙනවා. ඒක තමයි අබ්‍රහ්මචර්යා කියන්නේ. බ්‍රහ්මචර්යාවේ නියැලෙනවා. අබ්‍රහ්මචර්යා වේරමණී අබ්‍රහ්මචර්යාවෙන් වෙන් වෙනවා. බ්‍රහ්මචර්යාවේ දෙනවා. එතකොට බ්‍රහ්මචර්යාවේ හැසිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒකයි කිව්වේ ඔය අෂ්ටාංග සීලය ප්‍රාතිමෝක්ෂ සංවර සීලය නම්
ඒක ශක්තිමත් කරන සීලය තමයි ඉන්ද්‍රිය සංවර සීලය. ඒ වගේම ආජීව පාරිශුද්ධි සීලය, ප්‍රත්‍ය සංනිස්සෘත සීලය. ඒ ටික එකට එකතු වෙන්න ඕන. ඒකයි ස්වභාවය. එහෙනම් පින්වතුනි බලන්න, ඔබ දැන් ඔන්න කාමේ සම්පූර්ණයෙන්ම වෙන් වුණා. දැන් පොහේ දවසට නැත්තම් සිල් ගත්ත දවසට බලන්න, ආහාර ගන්නකොට දැන් විකාල භෝජන වේරමණීනේ, අවේලාවි කෑම ගන්නෙ නෑ. නියම වෙලාවට තමයි කෑම ටික ගන්නෙ. හැබැයි කෑම ගන්නකොට දැන් ගෙදර හිටියනම්, ගෙදර සිල් ගත්තනම් මොකද වෙන්නේ? හොඳට කෑම හදනවා. නැත්තම් ළමයි කෑම හදලා දෙනවා අම්මට. කෑම හොඳට බෙදලා රසවත්ව, අද වඩා හොඳින් දෙන්න ඕනේ කියලා හොඳට දෙනවා. හැබැයි පින්නතුනි පන්සලට ආවට පස්සේ එහෙම නැහැ. පන්සලට සමහර වෙලාවට පන්සලේ දානේ හදද්දී හැමදාම වගේ හදන්නේ එකක් දෙකක්. සමහරට එදාට මස් මාංශ නැහැ. සමහරලාට පරිප්පු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන පොලොස් එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන මොනවා හරි දෙන්න ලුණු සම්බෝලයක් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. එදාට අර ගෙදරදී නම් හරි රසට කනවා. අන්න බලන්න, ගෙදරදී සිල් අරගත්තමයි පන්සලේදී සිල් අරගත්තමයි වෙනස. පන්සලේදී සිල් අරගත්තම ඒක නෑ. අර දෙන දේ ආහාරයට ගන්න ඕන. එහෙනම් එදා මහරහතන් වහන්සේලා පිණ්ඩපාතේ වැඩියාම දෙන දේ තමයි ආහාරයට ගත්තේ, ලද දෙයින් සතුටු වීම. අන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය ඔබ දැන් ඒකට හුරු වෙන්න ඕන. මේ මාසෙකට එක දවසයි. එතකොට මේ දවසේ ඔබ හුරු වුණා නම් ඔබ අර ආහාරය ගනිද්දී ඒකේ රස බල බල ඒකට අධික තණ්හාව ඇති කරගෙන එහෙම කරන්න බෑ මෙතන. මොකද එහෙම රසවත් දේ, එහෙම ඕන ඕන දේ මෙතන ලැබෙන්නේ නැහැ. හැබැයි ඒකට හුරු වෙන්න ඕන. එදා රහතන් වහන්සේ කෙනෙක් ලැබෙන පිණ්ඩපාතය ගත්තනම් මම අද රහතන් වහන්සේගේ ක්‍රියාව නම් අනුගමනය කරන්නේ, මමත් ලැබෙන ආහාර ටික තමයි ගන්න ඕන. ඒක තමයි ස්වභාවය පෙන්වතුනේ. එහෙනම් ඒකට උදව් වුනේ මොකද්ද? අර ඉඳුරන් සංවර කර ගැනීම. ඇස ඇසට ඕන විදියට ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. කන කනට ඕන විදියට ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. දිව දිවට ඕන විදියට ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. දිවනේ රස හොයන්නේ. එහෙනම් ආහාර ගන්න ගියාම අර දිවට ඕන විදියට ක්‍රියාත්මක වෙන්න දුන්නේ නැහැ. එදා රස තෘෂ්ණාවට මහරහතන් වහන්සේලා නැඹුරුනේ නැහැ. අද මං අනුගමනය කරන්නේ ඒ වගේ ක්‍රියාවක් අද දවසේ. ඒ නිසා මමත් රස තෘෂ්ණාවට යොමු වෙන්නේ නැහැ. ලද දෙයින් සතුටු වීමේ ගුණය තමයි මා තුළ ඇති කරගන්නේ කියන හැඟීම තියෙන්න ඕන. එහෙනම් පින්නතුනි ඔන්න බලන්න, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය සම්පූර්ණ වුණා ඉන්ද්‍රිය සංවර සීලයෙන්. එතකොට ප්‍රත්‍ය ලබා ගන්නකොට, ඒ කියන්නේ චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍යනේ දැන් භික්ෂුවක් ගන්න. ඒවා ඔබේ ඔබට අනුව. චීවර කිව්වම ඔබ ඔබේ වස්ත්‍ර, පිණ්ඩපාත කිව්වම ඔබේ ආහාර, සේනාසන කිව්වම ඔබේ නම් නිවාසය, බේත්තේත් ඔබටත් බෙහෙත්ත් ලබා ගන්න පුළුවන්. අන්න ඒ වෙලාවට ඒවා මොනවා සඳහාද ගන්නෙ, මේක මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕන. දිවි පැවැත්මත් සාර්ථකව වැරදි ජීවන රටාවකට යොමු වෙන්නේ නැතුව නිවැරදි ජීවන රටාවක් එක්ක අපි යන්න ඕන. පින්වතුනි එහෙනම් මෙන්න ආරම්භ කළා අපි සීලයෙන්. ඒ සීලය තමයි ඊළඟට වර්ධනය කරේ. එහෙනම් බලන්න, මේ දේවතාවට අහපු ප්‍රශ්නයට බුදුහාමුදුරු දුණු එක උත්තරයක් ගැන තමයි උත්තර හතරක් දුන්න. ප්‍රශ්න හතරට මේ එක උත්තරයක් තමයි අපි මේ අවධානය යොමු කළේ. එහෙනම් ඔබත් මසකට වරක් හෝ ගන්න සීලයේදී අංග සම්පූර්ණ සිල්වතෙක් බවට පත් වුණොත් එය ආර්යකාන්ත සීලය දක්වා
වර්ධනය කරගන්න ඔබට පුළුවන් වේවි. එවැනි තත්ත්වයක් ගොඩනගා ගන්නට අපි උත්සාහ කරමු. පින්වතුනි, අද මේ ඒහිපස්සිකෝ ධර්මදේශනාව ඔබ වෙත ගෙන එන්නට දායකත්වයේ ගත් පින්වත් ඔබටත්, ඔබ නමින් මිය ගිය සියලු දෙනාටමත් මේ පින් අත්පත් වේවා. මේ ධර්මදේශනාව නැරඹූ ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටම යහපත ශාන්තිය වේවා, ධර්මඥානය පහළ වේවා. ඒහිපස්සිකෝ ධර්මදේශනා මාලාව ඔබ වෙත ගෙන එන සර්ණවාහිනී ඒහිපස්සිකෝ නිෂ්පාදන කණ්ඩායමටද නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මීට 35 වසරකට පෙර මඩකලපුවේදී බිම් බෝම්බ ප්‍රහාරයකට ලක්ව මිය ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ පොලිස් පරීක්ෂක අශෝක ධර්මසිරි මහතා ප්‍රමුඛ අප පවුලේ මිය ගිය මෑණියන්, පියාණන්, විපුල නානායකකාර ඇල්බර්ට් පෙරේරා යන ඥාතීන්ටත් මිය ගිය සියලුම විරෝධාර රණවිරුවන්ට නිවන් සුව පැතීමත්, ධර්මදේශනාව පැවැත්වූ දේශකයාණන් වහන්සේ ඇතුළු සියලුම ලෝකවාසීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් බිරිඳ, පුතා, ලේලිය, මුණුපුරන් විසින් අද දින මෙම වැඩසටහනට දායකත්වය දක්වන ලදී.